අයිබෝවන් 2019 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා විශේෂ ග්‍රහමාරුවක් සිදු වෙනවා. උදෑසන 1:02ට පමණ රවි ග්‍රහය තුලා රාශියට පැමිණෙනවා. මම ඔබට ආරාධනා කරනවා මෙම වීඩියෝව අවසානයේ තෙක් බලන්න. ඔබට අවසානයේදී මීට අවශ්‍ය වත්පිළිවෙත් මොනවද කියන එක මම විශේෂ වත්පිළිවෙත් මොනවද කියන එක කියන්න බලාපොරොත්තු වෙන ඒ නිසා ලග්න 12ම නරඹන්න. ඔබට මෙම රවි මාරුව වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම පියකාරක නැත්නම් රාජකාරක රවිග්‍රහය තමයි මේ අවස්ථාවේ තමන්ගේ සිකුරු ග්‍රහයාගේ රාශියකට පිවිසෙන්නේ. ඉතින් ඒක නිසා සමහර ලග්නවලට සුබ ප්‍රතිඵල උදා කරනකොට සමහර ලග්නවලට අසුබ ප්‍රතිඵල උදා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. යම් අවස්ථාවක මම මේ කියන පලාපල විස්තරය තුළ යම් අසුබ තත්වයක් තිබෙනවා නම් ඔබ ඒ අවශ්‍යවත් පිළිවෙත් සිදු කරගන්න. මේෂ ලග්න හිමි, ඔබට මෙම ග්‍රහමාරුවත් සමග පවුලේ එදිනෙදා කටයුතු වලදී යම් යම් බාධක තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම තැන්පතු ධනය තර්මක් වැයවීමට ඉඩකඩ තිබෙනවා. වගේම ඔබට පවුලේ සතුට සාමදානය නැවත ඇති වේවි. ඒ වගේම තමයි ඔබ පිරිස් පාලනය කරන යම් රැකියාවක නිරත වන අයෙක් නම් ඔබට අතිශය සුබදායක ග්‍රහමාරුවක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබට බොහොම සුබදායකයි. වගේම ඔබට මෙම ග්‍රහමාරුව සිදු වී සතියක් පමණ යන විට ඔබට යාන වාහන සම්බන්ධව යම් සිහිනයක් තිබුණා. මේ සිහිනය සැබෑ කර ගැනීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට බොහෝම සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධව යම් යම් රෝග තත්ත්වයන් හට ගැනීමට ඉඩකඩ පවතින නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්. වෘෂභ ලග්න හිමි, ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ බලපාවිද? ඇත්තටම નિરાයාසයෙන්ම වෙනත් අයගේ උදව් උපකාර ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග තැන්පතු වත්කම් පිළිබඳව යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබ බැංකු කටයුතු සම්බන්ධව බැංකු ගිණුම් කටයුතු සම්බන්ධව යම් රැකියාවක් කරන අයෙක් නම් ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට පුහුණු වැඩසටහන් නැත්නම් අධ්‍යාපනය සම්බන්ධව නම් බොහොම සුබදායක තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබට අලුත් දේ ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔබට යහපත් ග්‍රහමාරුවක්. අනිත්ක ඔබට විවාහ ජීවිතය සම්බන්ධව ඔබට යම් යම් බාධකයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන වගේම විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ එකඟතාවයන් ලබා ගැනීමට තරමක් දුෂ්කර වේවි. ඒ වගේම තමයි ඔබට අනවශ්‍ය කතාබහ නිසා යම් යම් දුරදිගේ යෑම නිසා ඔබට යම් පාඩු සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබට සෞඛ්‍යමය අතින් මෙම මාසය තුළ ඒ විශේෂයෙන්ම මෙම ඔක්තෝබර් මාසයේ අවසාන වී නොවැම්බර් මාසයේ දින කිහිපය තුළ නම් අතිශය සුබදායක වුවත් මෙම මාසය තුළ තරමක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබට යටිබඩ ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් නැතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබ ඒ ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්. මිතුන ලග්න හිමි, ඔබට මෙම ග්‍රහමාරුව තුළ වෙනත් අය සමග බොහොම සුහදතාවයෙන් කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ ආත්ම ශක්තිය තරමක් අඩු වේවි. හීන වෙන කාල සීමාවක් ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට උසස් අයගෙන් උදව් උපකාර ලබාගෙන ඔබගේ රැකියා කටයුතු සාර්ථක කරගන්න පුළුවන් පැහැදිලිවම. ඒ වගේම තමයි අහඹු සිදුවීම් සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ යම් දුර බැහැර ගමනක් යනවා වෙන්න පුළුවන්, නැත්නම් ඔබගේ රැකියාවේ යම් අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්. ඒයින් ඔබට තරමක් පාඩු සිදු වෙනවා. වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබට එම විවාහ අපේක්ෂාවන් සාර්ථක කරගන්න පුළුවන් පැහැදිලිවම. ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතයේ යම් යම් බලපෑම් ඇති කිරීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. වගේම ගමන් බිමන් අධික වෙනවා. වගේම ප්‍රයෝජන ඔබට බොහොම වැඩි වෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සමාජීය වශයෙන් ඔබට බොහෝ පිළිගැනීමක් ලැබේවි. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය අතින් ඔබට හදිසි අනතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබට උපතින්ම යම් යම් රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් යම් සුළු රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් එම රෝග තත්ත්වයන් උත්සන්න වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත්. කටක ලග්න හිමි, ඔබට
මෙම ග්‍රහ මාරුවත් සමග ඔබට මානසික වශයෙන් යම් යම් පීඩනයන් ගෙන දීමේ වැඩි ඉඩ කඩක් පවතින ඒ වගේම තමයි වෙනත් අයගේ කටයුතු වෙනුවෙන් ඔබ බොහෝ උදව් උපකාර කිරීමට ගොස් ඔබ යම් යම් පීඩනයන් වලට පත් වේ විශේෂයෙන්ම ඔබ විදේශවල සිටින අයෙක් නම් මේ ගැන සැලකිලිමත් වෙනා වගේම ඔබට යම් යම් ධනය පිළිබඳව යම් ගැටලු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම ධනය පිළිබඳව ගැටලු තත්ත්වයන් කියනකොට ඔබට යම් මුදලක් බලාපොරොත්තු වෙන සිටිනම නම් ඔබට යම් දෙයක් ලබා ගැනීමට ඒට ඔබ යම් යම් බාධක ඇතිවීමේ ඉඩ කඩ පවතිනවා ඒ වගේම තමයි ඔබට දේපළ සම්බන්ධව යම් තීරණ ගැනීමෙම කාල සීමාව තුළ සිදු වෙන්න පුළුවන් වගේම රෙදි පිළි සුවඳවලින් වැනි ශේෂ්ඨවල රැකියා කටයුතු කරන ඔබට නම් බොහොම සුබයි ඒ වගේම තමයි ඔබට අක්මාවාශිත යම් රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් බඩ සම්බන්ධ යම් රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා වගේම ඔබට සතුන් සම්බන්ධව යම් යම් අපල තත්ත්වයන් ගෙන දෙන විශේෂයෙන්ම ඔවුන්ගෙන් බෝවන රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන් ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න සිංහ ලග්නය ඔබගේ ලග්නාධිපති වෙන්නේ රවි ග්‍රහය විශේෂයෙන්ම ඔබට මෙම ග්‍රහ මාරුව අතිශය වැදගත් ධනය සම්බන්ධයෙන් බොහොම යහපත් තත්වයක් ඇති කරනවා පැහැදිලිවම විශේෂයෙන්ම මේ සිකුරුගේ රාශියට පිවිසීමත් සමග ඒ වගේම තමයි ආයෝජන කටයුතු වල වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබ විදේශයක සිටින අයෙක් නම් වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීම වගේම ලංකාවේ සිටිනව නම් ඔබට වෙනත් රටවල් වලට ගනුදෙනු කරන ඔබට බොහොම සුවිශේෂයි. ඒ වගේම ඔබ ඊශ්‍රායල, ඉතාලි වැනි රටවල් වල නිල නැය නම් තවත් සුබයි. ඒ වගේම තමයි ඔබට පදිංචි ස්ථානවල යම් යම් යහපත් සුබ පිහිටීම් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම ඥාතීන්ගේ සම්බන්ධතාවයන් බොහොම සුබ වෙනවා. විවාහ ස්ථානය ඒ වගේම විවාහයේ සම්බන්ධ කරුණු කාරණාවලදී ඔබට බොහොම මංගල යෝග උදා කරන බවක් තමයි පෙනෙන තියෙන්නේ. ඔබ ආදරය සම්බන්ධව යම් බලාපොරොත්තුවක් තිබෙන අයෙක් නම් මංගල යෝග උදාවන කාල සීමාවක් ලෙස මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලෙඩ රෝග තත්ත්වයන් පිළිබඳව ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් යම් ගැටු තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබුණත් එය යම් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් නැහැ. සුළු රෝග තත්ත්වයන් පමණයි, විශේෂයෙන්ම සෙම ආශ්‍රිත රෝග තත්ත්වයන්. ඒ වගේම තමයි මුඛයේ ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩක් හැරෙනකොට බරපතල රෝගී තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩක් කිසිසේත්ම නැහැ. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග සාධාරණ මාර්ගවලින් ධනය ඉපීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි නිවසේ සිට කරන කටයුතු වලින් ඔබට බොහොම සුබඵල උදා කරනවා වගේම ඔබට ඔබගේ රැකියා කටයුතු වලින් බොහෝ වාසනාවන් උදා කරන්නා වූ මාසයක් ඒ වගේම හොඳ ග්‍රහ මාරුවක්. ඒ වගේම තමයි ඔබට උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධව විදේශගත වීමට යම් බලාපොරොත්තුවක් තිබුණ නම් එම බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා කටයුතු සම්බන්ධයෙන් රැකියා ප්‍රදානීන්ගෙන් බොහෝ උසස් පිළිගැනීමක් ලැබෙන කාල සීමාවක් වගේම පදිංචි ස්ථාන පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් වෙන්න ඔබට යම් යම් බාධක තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩක් පවතින විශේෂයෙන්ම ඔබගේ ස්ථානය වෙනස් කිරීමට යම් සූදානමක් තිබෙනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම තමයි බඩ පපු ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන් ඔබ එවැනි රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වගේම සතුන් නිසා යම් යම් රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන් ඔබට එයින් යම් ඔබගේ එදිනෙදා කටයුතු වලට යම් බලපෑමක් ඇති කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග යම් යම් ධනය සම්බන්ධව සුබදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙන විශේෂයෙන්ම ඔබට ධනය සම්බන්ධ පහුගිය කාල සීමාව තුළ ගැටලු තිබුණ නම් මෙම ගැටලු निराකරණය කරගෙන වැඩ කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ රැකියාව සම්බන්ධව මුදල් සම්බන්ධව ගැටලු තිබුණා විශේෂයෙන්ම ඔබගේ රැකියාවේ උසස් වීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් තිබුණා මේ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් සඵල කරගන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ රැකියා තත්ත්වයේ නැත්තම් ඔබගේ රැකියා ප්‍රදානීන් සමග ගැටලු තිබුණනම් ඔන්න එම ගැටලු निराකරණය කර ගැනීමට සුබදායකම කාලය ඔබගේ ඉල්ලීම් දිනා ගැනීමට සුබදායක කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම ඔබට ඔබ විදේශයක සිටින අයෙක් නම් විදේශවල සිටින ඔබට විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට බොහොම සුබදායකයි. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍ය සම්බන්ධව සෙම් රෝග
තත්ත්වයන් නැත්නම් යම් යම් මානසික ආතති තත්ත්වයන් පීඩන තත්ත්වයන් වැඩි කිරීමේ ඉඩකඩක් පවතිනවා. එය කිසියෙත්ම බරපතල රෝගී තත්ත්වයක් නොවන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ නිසා එය සුළු රෝග තත්ත්වයන් පමණයි. කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුව ලැබීම සම්බන්ධයෙන් නම් අතිශය සුබයි. ඒ වගේම තමයි ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනෝ වගේම ඔබට අධ්‍යාපන කටයුතු සම්බන්ධව බොහොම සුබයි. හොඳින් කරගෙන යෑමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් යම් සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්ත්ව තිබෙන අයකම් තරමක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව විවාහ ජීවිතය සම්බන්ධව බොහොම සුබයි. වගේම පවුලේ අතර යම් යම් මතභේද සිත්තැවුල් ඇතිවීමේ වැඩි ඉඩකඩකුත් පවතින. ඒ වගේම තමයි අනවශ්‍ය වියදම් සොර සතුරු කරදර වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට බඩේ ඌෂ්ණ වැනි රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් ඔබට තිබෙන යම් යම් අපහසුතාවයන් මගහර ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහ මාරුව සිදුවන කාල සීමාව තුළ ඔබට හිස සම්බන්ධ යම් රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කළොත් ඔබට මෙම ග්‍රහ මාරුවෙන් ඇතිවන යම් අපල තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන්. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්න හිමිය ඔබට මෙම ග්‍රහ මාරුව සමග ඔබට අතිශය සුබයි. ඒ වගේම තමයි ධනය ලැබීම සම්බන්ධව යම් යම් බාධක තත්ත්වයන් තිබුණේම බාධක තත්ත්වයන් निराකරණය කරගෙන ඔබට ඔබගේ ඉදිරි කාල සීමාව තුළ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් පැහැදිලිවම. ඒ වගේම තමයි ඔබගේ ආදායම් මාර්ග වැඩි වේවි. අලුත් ආදායම් මාර්ග එළපිහෙළිවන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි වර්ෂයේ ඔබට ඉදිරි වර්ෂයත් අතිශය සුබදායක වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන් ඔබගේ ලග්නාධිපතියාගේ බලවත් වීමත් සමග. ඒ නිසා ඔබගේ රැකියා කටයුතු සම්බන්ධව මෙම ග්‍රහ මාරුව සිදුවී සතියක් පමණ යන විට සුබදායක වාතාවරණයක් උදා වෙනවා. ඒ වගේම තමයි ඔබට ඉවසිලිවන්තව කටයුතු කිරීමට සිදුවෙන කාල සීමාවක් වගේම ඔබ ඉවසිලිවන්තව කටයුතු කිරීමට පුරුදු වෙන්න. ඒ වගේම තමයි හිසේ අසනීප තත්ත්වයන් බඩවැලාශ්‍රිතයන් අසනීප තත්ත්වයන් වගේම උගුරේ බෙල්ලේ නාසයේ වැනි රෝග තත්ත්වයන් තිබෙන එක නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්. ඔබට එයින් තරමක් දුරට ජීවිතය සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්න හිමි ඔබට මෙම කාල සීමාව මෙම ග්‍රහ මාරුව තුළ ඔබ අධ්‍යාපනය සම්බන්ධයෙන් අතිශය සුබයි. විශේෂයෙන්ම ඔබ විදේශගත අධ්‍යාපනය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ සාර්ථක වෙයි. උසස් අධ්‍යාපන අතිශය සාර්ථක වෙනවා වගේම ඔබට රැකියා කටයුතු වලට බොහොම සුබදායක තත්ත්වයක් උදා වෙනවා වගේම ඒ වගේම තමයි ඔබට වෙනත් අය අනවශ්‍ය අය නොගැලපෙන අය ඇසුරටපත් වීම නිසා ඔබට බොහෝ කරදර පීඩන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත්. ඒ වගේම තමයි ඔබට ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බොහොම සුබදායක තත්ත්වයක් උදා කරනවා වගේම ඔබගේ පවුලේ අසමගිය තරමක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබ දුර ප්‍රදේශවලට ගියාට පස්සේ යම් අවස්ථාවන්වල ඔබගේ ඉවසීම අඩු වෙන්න පුළුවන්. ඔබ විදේශයක සිටින අයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ රැකියාවෙන් දුරට ගොස් සිටින අයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ඔබගේ තිබෙන දුර්වලතාවයක් එය ඉවසීමට පුරුදු වන්න. විශේෂයෙන්ම ඔබට මෙම කාල සීමාව තුළ යම් යම් ගිනි අනතුරු වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. නැත්නම් ඔබට ජලයෙන් නැති වෙන අනතුරු තත්ත්වයන් වැඩිවීමේ ඉඩකඩක් පවතිනවා. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරොත් ඔබට මෙම ග්‍රහ මාරුවෙන් වෙන අනිසි නැත්නම් නරක ප්‍රතිඵල වළක්වා ගැනීම ඉඩකඩ පවතිනවා. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුව සමග ධනය ලැබීම අතින් අතිශය සුබයි. ඒ වගේම තමයි මෙම ග්‍රහ මාරුව තුළ ඔබට මහජනයාට සේවයක් වන වැඩ කටයුතු වල නියැලීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබගේ බුද්ධිය මෙහෙවා කරන රැකියා යම් දෙයක් තියෙනවා නම් එම කටයුතු සාර්ථක වෙනවා. වගේම ඔබ වෙළඳ ව්‍යාපාර කටයුතු කරන විශේෂයෙන්ම විසිතුරු භාණ්ඩ අලවිය වෙන්න පුළුවන්. නැත්නම් සෞඛ්‍ය ශේෂයට අදාළ වෘත්තියක් වෙන්න පුළුවන්. නැත්නම් එවැනි ව්‍යාපාර කටයුත්තක් වෙන්න පුළුවන්. එය පැහැදිලිවම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි කලමනාකරණ ශේෂයට අදාළව යම් රැකියා කටයුත්තක් කරන අයෙක් නම්
එම රැකියා කටයුතු පවා සාර්ථක වේවි. ඒ වගේම ඔබට පිරිසක් පාලනය කිරීමේ ශක්තියක් මෙම කාල සීමාව තුළ අනිවාර්යෙන්ම ඇති වේවි. ඔබ එයින් ඵල ප්‍රයෝජන ලබා ගන්න. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ තත්ත්වයන් ඇති කිරීමට ඉඩකඩක් නැහැ. ඒ වගේම තමයි බඩේ අසනීප නැත්නම් පාදවල යම් යම් සුළු සුළු රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් හැරුණකොට මහා පරිමාණයෙන් මහා ලොකු කාලයක් පීඩනයට පත් කරන රෝග තත්ත්වයන් කිසිම අවස්ථාවක ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබට මෙම ග්‍රහමාරුව මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරනවා. මීන ලග්නය ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්න හිමි ඔබට ධනය ලැබීම සම්බන්ධයෙන් බොහොම සුබයි. ඒ වගේම තමයි දුර ප්‍රදේශවලින් දුර ගමන්වලින් ඔබට සුබදායක තත්ත්වයන් උදා කරනවා වගේම ඔබට ගේ දොර කටයුතු සඳහා බොහොම සුබදායක තත්ත්වයක් උදා කරන විශේෂයෙන්ම ඔබගේ පවුල් ජීවිතය සම්බන්ධ විවාහ ජීවිතය සම්බන්ධව සුබදායක කරුණු කාරණා ගැන දෙනවා වගේම ඔබට ආගමික කටයුතු වලට බොහොම කැමැත්තක් ඇති කරන කාල සීමාවක්. ඒ වගේම තමයි වෙනත් අයගේ සහයෝගය ලබා ගනිමින් ඔබට කටයුතු කරන්න පුළුවන් වගේම ඔබට සමාජීය කටයුතු වලට සහභාගී වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබ තරමක් ප්‍රවේශම් වෙන්න ඕන කරුණු කාරණාවක් තිබෙනවා. ඔබ අලුත් අයගෙන් යම් යම් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙනවා. වගේම විශේෂයෙන්ම ඔබ අලුත් නවකයන් හඳුනා ගැනීමේදී නැත්නම් ඔබගේ රැකියාව තුළ වෙන්න පුළුවන්, ඔබගේ අධ්‍යාපන ශේෂය තුළ වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ගෙදර දොර කටයුතු වලදී වෙන්න පුළුවන්, ඔවුන්ගේ ටික තරමක් ප්‍රවේශම් වෙන්න ඔබට ගැටලු ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගත් කල පාදවල නැත්නම් ධන හිස ආශ්‍රිත යම් යම් සුළු සුළු රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේ යාන වාහනවල නැත්නම් වාහනවල ගමන් කරන අයෙක් නම් තරමක් සැලකිලිමත් වීම වැදගත්. වගේම නීතිමය කරුණු කාරණාවලට මැදිහත් වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා මම අද ඔබට මේ ඉදිරිපත් කළේ සමස්තයක් විදිහට පොදු පලාපල විස්තරයක් පමණයි. මෙම ග්‍රහමාරුව තුළ ඔබට යම් අපල තත්ත්වයක් තිබෙන වුණා, විශේෂයෙන්ම විදේශ රටවල ජීවත් වන ඔබට බොහෝ පිරිසක් මාත් සමග කතා කරනවා. ඇමරිකාව, ඒ වගේම එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ජපානය වැනි රටවල් වගේම කුවේට් රාජ්‍යයේ. ඉතින් ඒක නිසා ඔබට යම් අපල තත්ත්වයක් තිබෙනව නම් වඩාත්ම සුදුසුයි මෙයට විෂ්ණු යන්ත්‍රය පැළඳීමේ ඉන්න ඔබට තරමක් දුරට මෙම ග්‍රහාපල තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ පොදු මේ ගෙනාවේ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්රයේ 22 වෙනි දේරකානාධිපති 64 වෙනි නමාශකාධිපති වැනි ඔබගේ නැත්ත උප්පත්ති ග්‍රහ තත්ත්වය මත මෙය තරමක් වෙනස් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. තවත් මෙවැනිම වූ ග්‍රහ පලාපල විස්තරයක් වගේම 2019 ජනාධිපතිවරණය පිළිබඳව බොහෝ අනාවැකි කිහිපයක් මම ඉදිරිපත් කර තිබෙනවා. ඔබට බලන්න කියලා මම ආරාධනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.